ക്രിയേറ്റ് സക്സസ് എ ബാഡ് പ്രോജക്ട് കൗദ അസാർത്ഥക ക്രമയാക്ക് അസാർത്ഥക പ്രോജക്ട് എക്കാക്ക് അസാർത്ഥക വ്യാപൃതിയാക്ക് അസാർത്ഥക യോജനാവലിയാക്ക് ബജറ്റ് ഒക്കെ കിയറ ഇലമ്പിന് വർഷയട്ട് പലയ ലബാദീല പാർലിമെന്റ് മത സമ്മത കരല മേരട്ട് ഫെയിലിംഗ് പ്രോജക്ട് എക്കാക്ക് അപ്പി സാമാന്യൻ പ്ലാൻ കരാന്നേ ജീവിത ദിനായി රටක් දිනන්නයි ආර්ථිකයක් ගොඩනගන්නයි ආර්ථිකයක් දිනන්නයි කවුද මේක ප්ලෑන් කරේ ප්ලෑන් ටු ෆේල් කියන යථාර්ථය මත මම අහනවා මේ බජට් එක මොන බේස් එක මතද මොන ෆෝමියුලා එක මතද මේ බජට් එක හැදුවේ කියන එක බැලන්ස් බජට් එකක්ද සර්පස් බජට් එකක්ද එහෙම නැත්නම් ඩිෆිසිට් බජට් එකක්ද ඔපරේෂන් බජට් එකක්ද කෑෂ් ෆ්ලෝ කෑෂ් ෆ්ලෝ බජට් එකක්ද නැත්නම් ෆයිනෑන්ෂියල් බජට් එකක්ද මේ සිද්ධාන්තවලින් කුමන සිද්ධාන්තයට අනුවද 2022 බජට් එක හැදුනේ සහ එය සභාව මගින් සම්මත කරගත්තේ කියන එක මම ඉතාමත් ගෞරවයෙන් සහ ඉතාමත් වමනාවෙන් මේ රටේ ජනතාවගෙන් අහනවා ඔබට මම පුංචි කාරණයක් කියන්නම් 1952 සිට 2015 දක්වා පාර්ලිමේන්තු ගත කළ හැන්සාඩ් වාර්තා කියවීමේ වටිනා අවස්ථාවක් මට ලැබිලා තිබුණා මම මේ වටිනා අවස්ථාව මගේ පර්යේෂණාත්මක නිබන්ධයක් හැටියට කරා පර්යේෂණයේ කළ අවස්ථාවේදී මා දැකපු දේ තමයි අපි දිගින් දිගටම මුල මැද අග කියන විදිහට අපේ රට දිගින් දිගටම අපි ප්ලෑන් කරලා තිබෙන්නේ ෆේල් වෙන්නයි ඔබ ප්ලෑන් කරන්නේ ෆේල් වෙන්න නම් ඔබ වල කපන්නේ ඔබ රෑට කළුවරේ ගිහින් ඒ වලට වැටෙන්න නම් ඔබට තවත් කියන්න දෙයක් නැහැ අද අපි මේ ගෙවන දුෂ්කර ජීවිතයට මූලිකම වගකීම වග කියන්න ඕනේ මෙන්න මේ ප්ලෑන් කරලා ෆේල් වෙලා තිබෙන කණ්ඩායමයි ෆේල් වෙන්න ප්ලෑන් කරන කණ්ඩායමේ අවබෝධය තාමත් අඩුයි මං ඉතාම කනගාටු වෙනවා මෙවර පාර්ලිමේන්තුව තුල ආර්ථික විද්‍යාව උගන්වන ඉතාමත් ඉහළට ආර්ථික විද්‍යාව පිළිබඳ කතා කරන මහාචාර්යවරු පාර්ලිමේන්තුව ඇතුලේ සිටිනවා ආචාර්යවරු පාර්ලිමේන්තුව ඇතුලේ සිටිනවා ඒ නිසා ආර්ථිකය පිළිබඳව අවුරුද්දක බජට් එකක් හදනකොට ඒ බජට් එක හැදිය යුත්තේ වියදම් පාර්ශවයේ ඉතිරි කිරීම් පාර්ශවයේ සියලුම පාර්ශවයන් හරි ආකාරයකට ගණනය කර රටේ ස්ථාවරත්වය සඳහා කොහොමද ආර්ථිකමය ප්ලෑන් එක කියන එක යොමු කරගන්නේ කියන එක කටයුතු කරලයි තනකොළ වවලා උදේ හිටන් රෑ වෙනකම් වතුර වැටෙන රටේ අර ඇට ටිකක් හිටෙව්වහම ඕන තැනක පැලවෙන තනකොළ වැවෙන රටේ කෝටි ගණන් හම්බ කරනවා තනකොළ විකුණලා අපි ප්ලෑන් කරන්නේ හොරකම් කරන්නයි අපි ප්ලෑන් කරන්නේ ෆේලියර් වෙන්නයි ගවර්න්මන්ට් එකක් විදියට අපේ රටට මහ බැංකුවෙන් මුදල් ලබා දෙන්නේ ප්‍රතිපාදන විදිහට මේ රටේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක රටේ පාරවල් රටේ අවශ්‍යම කරන පාලම් හදන්න පාසල් වල තිබෙන අඩුපාඩු හදන්න වැනි ඉතාමත්ම මහ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලැබෙන ප්‍රොජෙක්ට් සඳහායි ව්‍යාපෘති සඳහායි එම පාරවල් හදන ව්‍යාපෘති මගින් තමන්ගේ ව්‍යාපෘතියක් බවට පත් කරගෙන එහින් මුදල් හොයන ජනතාවක් සිටින රටක ආර්ථිකය ෆේල් වෙන්න ප්ලෑන් ගහනවා කියන එක අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ